විසියවන සංශෝධන මුළු රටම සම්පූර්ණ ජනතා පරමාධිපත්‍ය තුනෙන් දෙකම ලඝු කළා 69 ලක්ෂෙම ලඝු කළා විසියවන සංශෝධන ගේනාල රට දියුණු කරන්න කියලා කරපු එකම වැඩේ මොකද්ද දිත්තපුරවැසියට අවස්ථාව දීමෙන් මුදල් ඇමති මාරු කරපු එක විතරයි වෙන එක දෙයක්වත් දුන්නේ නැහැ මේ රට ඒ වෙලාව තියෙනවනේ ලයිට් කපනවා පැය 12ක් ඔව් එතකොට දැන් ඉස්සරහදී කිසියම් ප්‍රජා බලයට පත් වෙච්ච රජයක් දැන් මේ රජයට මම යෝජනාවක් කරනවා දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් දැන් නම් තියෙනවද දන්නෙත් නැහැ තියෙනවා කියලා අපි විශ්වාස කරොත් යලිත් අඩුම ගානේ මේ අසීමිත බලසල් සහිත විදහාක ජනාධිපති ධුරේ අසීමිත බලසල් ටික සීමා කරලා තියලා gedara යන්න පුළුවන් මොකද එතකොට ආපු කට්ටියක් හරි සාමාන්‍ය මේ රටේ පාලනය කරයි ඒක කරන් තවම අවස්ථාවක් තියෙනවා නැත්තම් නීති පොලිසිය ඔය දෙකනේ අපිට අවශ්‍යම වෙන්නේ ඔය දෙක හරියට ස්ථාපිත කරලා ක්‍රියාත්මක කරා නම් ඉන්න රජේ කලමනාකරණය කරා නම් එහෙනම් මෙච්චර ව්‍යසනයක් වෙන්නේ නැහැ ඒ කියන්නේ ඇත්තටම දැන් ත්‍රී විලර් එකක් පාර යනකොට ඒකෙන් කොච්චර ට්‍රැෆික් එකක් ඇති වෙනවද එයාගේ පැදවීමේ විලාසය දැක්කම එයාගේ විනයක් නැහැ එතකොට එයාට ස්පොට් ෆයින් එකක් දීලා ඒ එයාව එතනින් අයින් කරන එක නෙමෙයි ඊට පස්සේ එයාව කවුන්සල් කරන්න ඕනේ ඒ විදිය කීප දෙනෙක් අරගෙන ප්‍රජා පොලිසිය තියනවා ගේන්නනවා දැනුවත් කරන්න ඕනි ඔයා හැප්පුණාම ඔයාට වෙනවා කරදරේ එතකොට ඔයාගේ පවුලට එතකොට ආර්ථිකයට බෙහෙත්වලට කාලය ඒ ඔක්කොම සම්බන්ධන ඉතින් ඒක කරන්න ඉතින් ක්‍රියාදාමයක් හදාගන්න එකද අපි දැන් ඉස්කෝලේ යනකොට හඳුන්නේ තැන්පතම අපි දැක්කේ තනි දොර බස් එක ඊට පස්සේ ඉස්කෝලෙන් අවුට් වෙනකොට අපි දැක්කා ඩබල් ඩෝ බස් එක හරිද රතු පාට එතකොට අද අපි දැන් ගෝල් ෆේස් එකට ගිහිල්ලා බැලුවමත් ඩබල් ඩෝ බස් එක රතු බස් එක අර රියදුරු ආ ඒ විදියමයි ඒකද අපි දැක්කේ දකින්න ඕනේ මෙච්චර අවුරුදු 30ක් ගිහිල්ලා එතකොට මේ ළඟම තියෙන බංග්ලාදේශයට යන්න ළඟම තියෙන ඉන්දියාවට යන්න එතකොට අද කොහොමද ඒගොල්ලෝ දියුණු කරගත්තේ ඒ කියන්නේ මේ බස් එක ගිහිල්ලා ඒ නවත්තන තැන ඒක යටින් පාරක් තියෙන්න ඕනේ අනිත් වාහන වලට යන්න මිනිස්සුන්ට නගින්න ආබාධිතයන්ට ඒ බස් එකට නගින්න ඊට පස්සේ ආපෝ ඒ බස් එක පහළට එන්න ඕනේ එකම කාඩ් එක තියෙන්න ඕනේ බස් එකටයි කෝච්චියටයි අපි හැමකොට ඕක මහ ලොකු දෙයක්ද අද ගත්තම මොකද්ද දැන් මේ මේ ටැක්සි සර්විස් මාද තියෙනවනේ ලංකාවේ මෙහෙම කරනකොට මනම් ත්‍රී විලර් එක එන එක පෙන්නනවා බයිසිකල් එන එක පෙන්නනවා ඉතින් තාක්ෂණය මේවට දාගන්න පුළුවන් හරි සරලයි මේවා අපිට හිතන්න පුළුවන් හරි සරලයි කියලා. නමුත් ඉතින් කරන්න පුළුවන් නීතිය ගනුකව සහ කරප්ෂන් වලින් තොර නොවි කිසිම දෙයක් හදන්න බෑ කියලා අවධාරණයම කියන්න ඕනේ. මේ කොයි දේ කතා කරත් ආණ්ඩු වෙනස් කරත් මාරු කරත් මේකට එන්න බැයි නම් වැඩක්ම නැහැ. ඒ වගේම බලය ගන්න ඉල්ලන බහුතරයක් බලය ඉල්ලන්නේ මේකට නෙමෙයි. V8 එකට බලය ඉල්ලන්නේ. පහසුකම් ටිකට බලය ඉල්ලන්නේ. මේ රටේ ඒකට ඉඩ තියෙනවද? පුරවැසියෝ මේක දැනගන්න ඕනේ. මේ රටේ එවැනි නාස්තියකට ඉඩ නැහැ අද.